ආයුබෝවන් නිපුන රණවක මන්ත්‍රී වරයාට විරෝධය පළ කරමින් පසුගියදා ඔහුගේ නිවස ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්ුණා. මෙම විරෝධතාව අතරතුර අපූර්ව සිදුවීමක් දැක ගන්නට හැකි වුණා. ඒ අලියෙකු එම නිවස ඉදිරිපිට සිට නටන අයුරු දැක්වෙන සිදුවීමක වීඩියෝවක්. මේ ගැන නීතිඥවරයෙකු වන දොන් සූප්ස් මෙවැනි සටහනක් තබා තිබෙනවා. නිපුන රණවකගේ නමට අලි බලපත්‍රයක් නැහැ. කලින් රාජපක්ෂ පාලන සමයේ නීති විරෝධී අලි පැටව 35ක් පමණ ඇල්ලුවා මතක ඇති. මේවා ගැන වචන දහස් ගණනක් අකුරු කරලා ඇති. ආයේ වර්තමාන ජනාධිපති බලයට පත්වන ගමන් මේන් මේ නඩු භාණ්ඩ 35 නැවත හොරුන්ටම දෙන්න සෑහෙන්න දත කෑවා. ඇතින් නියෝ මරලා චේන්සෝ වලින් කපලා නිර්වින්දන බෙහෙත් අදි මාත්‍රා දීලා මරවලා ගත්ත පැටව ඔය 35. එක සාර්ථක අනෛතික අලි පැටියෙක්ට අලි පැටව පහක් පමණ මිය යන සම්භාවිතාවයක් තියෙනවා කියලා ශාස්ත්‍රයේ මතය. 35 අල්ලන්න ඒ කියන්නේ 100ට ළඟා වෙන මරල ඇති. මරපු ඇති නියෝගාන නැතුව. තව දෙයක් මම දැක්කා ඊයේ විරෝධතාවයේ ඉස්සරහා අලියා නැටුවා කියලා. ඒ හැසිරීම නර්තනයක් හෝ සතුට පළකිරීමක් නෙවෙයි. ඒකට කියන්නේ ස්ට්‍රෙස් රෙස්පොන්ස් එකක් කියලා. දීර්ඝ කාලයක් බැඳ තබා තිබ්බම අලින් වගේ සමාජශීලී ජීවීන්ට ආතති තත්වයක් ඇති වෙනවා. ඒ ආතති තත්වයන්ගේ හැසිරීම තමයි ඔය වෙනෙන එක. මේක සතු උද්‍යාන වගේම අලි බැඳලා තියෙන අනිත් තැන්වල දකින්න පුළුවන්. මිනිස්සු හිතන්නේ අලියා ජොලියේ කියලා. ඊයේ උද්ඝෝෂණේ කවුරු හරි කෑ ගහනවා එහෙනවා අලියත් අපිට සපෝට් කියලා. ඔව් ඒක ඇත්තක් තියෙනවා. කතා කරගන්න බැරි සතෙක්ගේ ආතතිය පිට දැමීම තමයි ඒ දැක්කේ. නිපුණගේ නමට බලපත්‍ර නැති මේ අලියා ගැන වනජීවි දෙපාර්තමේන්තුව වහාම පරීක්ෂණ ආරම්භය යුතුය. අහලා ගෙදරින් ගෙට පැන අලියෙක්ය අලියා කැමැත්තෙන් ආවාය. පරම්පරාවේ අලියා එක කොස උපන් සොහොයුරෙක් වගේ වැල් බයිලා එන්න පුළුවන් දැන්. ප්‍රවීණ රූපලාවන් ශිල්පී චන්දිමාල් ජයසිංහත් මේ පිළිබඳව සටහනක් තබා තිබුණා. නිපුණ රණවක මන්ත්‍රීවරයාගේ නිවස පිහිටි ඉඩමේ සිටි අලියා සම්බන්ධයෙන් චන්දිමාල් ජයසිංහ අපූරු සටහනක් සිය මුහුණු පොතේ තබා තිබුණා. මේම සටහනයි. අර අලියා අපේ ගෙදර හිටියනම් එහෙම බලා ගන්න තිබ්බා. මේ වෙද්දි මීඩියා වලින් අලි සෙල්ලම්. ඉදිරියේදීත් අපි කියන අලුත්ම තොරතුරු බලා ගන්න තාම ඔයාලා අපිව subscribe කරලා නැත්නම් අපිව subscribe කරලා bell button එකත් click කරන්න.